අයිබොවන් සුබුදෑසනක් අපි සුදානම් වෙන්නේ සති අන්තීරුදාදවසේ මෙත්නෙත් පාමුල ආරම්භ කරන්නට. මෙත්නෙත් පාමුල ආරම්භ කරන්නට සැරිසන මොතිය අදත් ෝොම ෞරවේෙන් නමස්කාරපූරක ගම් පහමිරිිස්වත් ශ්‍රී සුදර්ශන ධර්මනිකේතන හධිපති ශාස්ත්‍රපති රාජකය පණ්ඩිත, පූචනිය වදනීය කැටවල හේමාලෝ අපිේන අයික හමුදුරණහහා සිට රාධනා කරන්නේ මෙත්නෙත් පාමුල ධර්මානු ශාසනාව පවත්වනට අවසරයි ස්වාමින්හන්ස. සාධහූ, තිලොවට තිලකවූ අසම් සම්ම වෝ මහාකරුණා නිධාන වෝ භාග්‍යවත් අමාමෑණියන් වහන් සෙළඟ සදාා රැඳුුණු ඒත් දහම් සුවඳ හැමදාම විින්දනය කරන්නට ප්‍රියමනාාපකම්මැති. අප්‍රමාණ දිී්‍ය බ්‍රහ් සමෝහයා වෙතයි. මේ එළමුණු වර්ෂයේ ප්‍රථම ඉරුදින අපි මේ දේවතා අරාධනාව සිද්ධ කරන්නේ. අපේ සැදහැවත් සම්බුදු පිරිසට. අර්ථ සිද්ියහ දාදපත් කරන්නටත් පින් උපදවාගන්ටත් පිං ලැබගන්නටත් සූදානම්ව අනන්ත දිව්‍ය බ්‍රහ් නරණාගාදීන් මේ භූමිතල් එෙහි වෙසෙන ඔබ අප වෙත ළඟාවේවා කියෙන ප්‍රාර්ථනාවෙන්. අපි දැන් දේවතාරාධනාවට සුපරුදු පද්්‍ය ගායනා කරලා ඉගනතුරුව දේවතාරාධනාවට දායකවෙමු. මගේ සම්බුදු බෝසාතුන් කල පටන්ඒගුණ ළගනැමි සක්දිවිඳුදුන් ஒතුම් රැකවල් සිඳින තුරු සසරෙහිබැමි විශ්ෂකම් දෙවපුතුන් සමගින් සැල්ල සුහැමරැකවල්නැමි සියලු පිරිවර දෙවිවරුන්මට බනට දැන් ඇරයුමදෙමි සගගේ කාමේ චරූපෙ ගිරිසිකරතටේ biddingන්തලික්เกവിമാനේ දීපේරටറെചගമේ තරුවන ගനේ ගේවත්තුुംහිകෙ്തെ බുംമചാයන්තුुදේවා දලතල විසමේ යක්ක ගන්දබනාග ති්ටන්තා සන්තිකේදං මනිිවර වචනං සාධවෝමේ சුනංතු සුපෘදුලෙසින් සියලු දෙව්මඹනරණාගාදීන් සමගින් පිින්නැති උබත්තපත් සම්බුද්ධාභිවන්දරනත අවසර ලබන වෙලාව. නෙලුම් මල්වල හැඩය සුුවදද නිතර බුදුගතතුළහමා දහම් පදයෙන් ලොවට සැනසූ. උතුන්බුදුරජුල්ලඟනමා පතමියාවසර එතරවන්නට සසර සයරින් නොවපමා මගේ තිලො වග බුදුරජුන්ගේ කෙසේ ගොුණවන මිදැමම නමෝතස් භගවතු වරහතෝ සම්මා සම්බුත්දස නමෝතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුත්දස්ස නමුතස්ස භගවතුෝ අරහතුෝ සම්මාසම්බුදදස සම්මාහිතත්තා මනුජා පිවන්ති බයංහි මංවිින්දති සූතදිස්ව පුච්චාමිතං මාතලි දේවසාරති එමේ නුමච්්චාකිමකංසුපාපං ඒමේ ජනා ලෝහිතපු බභක්කාතිතිී ලෝතුරා අමාදම්ගග දෝරෙ ගලායන මේ පිින්වන්ත අභිනව වර්ෂය වෙත ඔබට සෙත් පැතුූ අපට සෙත් පැතුූ ඔබට සුව සැදූ අපට සුව සැදූ කල්්‍යාන මිත්‍රයන් වහන්සේලාට ගරුතරමහා සංගරත්නයට අභිවන්දනයෙන් නිදුක් නිරෝගී චිරජීවන්නේ සහිත ස සුබ නවවසරක්වේවායි අප ඒ ආත්ලිකව වන ප්‍රථම ඉරුදින අප්‍රාර්ථනා කරනවා. පින්වත් දරු කටේතු මෙ නිවහන්ස ඔබෝ හන්සේලාටත් ආවිුරාරෝගයාදී සැපත පූරණයවනු පින්වන්ත වාසනාවන්ත අභිනවර්ෂයක පාතබන්නට සිලු සවිය බලය ලැබේවායි අධිෂ්ඨාන කරනවා. ධර්මස්ශ්‍රවනා බිලාශී සැදැහැවත් සම්බුදු පිරිස ඔබ හැම දෙනාටමත් ඒ බුදු පසේබුදු මහරහතන් වහන්සේලා නිවී සැනසුනු උතුන් බුදුමඟ සොයාගෙනයන ගමනි. ලද මේ ජීවිතය උත්තරීතර පරණෙලාගන්නට සමත්වන ඉතාම ප්‍රභාමත් න වර්ෂයක් වේවා කියලපී පළමෝ සුභ ප්‍රාථනා කරනවා. යගේම ඔබට අපට ධර්මයේ තුළ ඒ කාත්මික වෙන්නට ඉඩ කඩහ දෙන පෙෙනෙත්ත ෆෙම් ගුවන් ඉදුලේ ගරු සහපතිතුන් නැතුළු කාරය මණ්ඩලේ ශිලු දෙෙන ආටමත් විශේෂෙන් මේ සද්ධර්ම දේශනා සිදු කරන හැම මොහොතකම. අප සමී පේරැදී වාසය කරන පින්නැති ආදරණී වරණපුතාව. දර්ශනකතා ඇතුළු සියලු සහෝදර පින්න තුල්ඩාට. පිදධර්කශ්නයහිෙන් ඇශුර කරණ දරුවන්ට. එක්කුළ වංශවලට ඔබෙත් මගේ සුභාශිර්වාදෙක් වේවා අභවෘදිහෙම උදාපත්වේවා නිදුක් මීරෝගේී චිරජීවනේම ලැබේවායි අපි ආශිරර්වාද කරමු. අද දවසේ වන් සුභාශිරවාදයක් තම දායකත්්‍යය තුළින්ම දරගන්නට ලබාගන්නට ශක්තිය ලබා දෙෙන දායක පින්ඩ තුල්ලා පිළිබඳව සිහිපත් කරන වෙලාව. තෝරපිටිය පල්ලේ වෙල අංකදාශයෙන් දෙක නිවසේ වාසය කරන දිිශ්නා අතවද දීපාල් ධම්මිකා සහ ජනිතා කියන දූ දරුවන් විසින් අද මේ පින්වන්ත දායකත්වය දරුණු ලබනවා. එවගේ සමදායකත්වයෙන් එකතු වෙනවා බලංගොඩ ඇල්ලේ පොල වඩුකන්තේ පදිංචි ජයේඒ තරංගා දිල්හානි දියණිය සහ JAA. හරදු දිිල්ෂාන් පුතා එම ඔබෙ කොලවන් ශේෂ දැවතුන් තම ප්‍රාර්ථනා රැක් ගොුණු කරගෙන තිබ නොමේ උදාර පංකම මේ දායකත්වය තුළින් ෂ් කරගන්නට ඒ ප්‍රාර්ථනාසියල් ලක් ධර්මදේශනා සමාප්තිය හිසිහිපත් කරලා පොන්්‍යයානු මුෝදනා කරන්නයි මම්බලාපොරොත්තු වෙන්නේ. ම කැමති අද ධර්මදේශනාාවට පිවිශීමක් හැතියට. සාරන්ගද සූතයනුත් පිවිසීමක් කරන්නට. කෙටි මතක් කිරීමක් කරන්නට. ඒ සූත්‍රදේශනාව භාග්‍යතුන් වහන්සේ විශාලා මහනුවර මහාවනේ කූටාගාර සරාවේ වාසය කරන කාලෙ තමයි දේශනා කළේ. ඒ එලාවේ භාග්‍යතුන් වහන්සේ පෙරවරු කාලේ. පිට්ට පාත වටින්නට සෝදානම් වෙලා විශාලාවට පිවිසිය. ඒ වෙලාව සාරන්ධද කියන චෛත්‍යයහි රස්වහටිය පන්සීයක් පවන ලිච්චවී. ඒ අතර මේ අතුරු කතාවක් මතු වුණ ඉන්න ගමන් කතා කනවා ධර්මය කතා කරපු රජවරෝන තර න්නවා දැමත් තිවාන මොනදය කතා කලේ රත්න පහක පහලවීම දුරලබයි නොබට මේ දුරලබ රත්න පහත් අපි තේරුම් අරගන්නටයි මේක මතක් කරන්නේ ඔබේ වාසනාව ගැන කියන්නට. කුමට රත්න පහදද තමහරයකිව්වා ලෝකයේ හස්ති රත්නය පහලවීම දුරලබයි ව සමහරයික වශ්වරත්නය පහලවීම දුර්ල බයි. තව සමහරයි මානික්්‍යේ රත්නය පහලවීම දුරල බයි තවයික ස්ත්‍රී රත්නය පහරවීම දුර්ල බයි. තව සහරවක් ගෘහපතරත්නය පහලවීම දුරර්ල බයි. ත ඔය සක්විත රජ්ජරුවන්ට පහළ වන විශේෂ වස්තුටික ගැනවේ කියන්නේ. ඒ පි බඳ වරණයක්තරොත් අපේ ජාතක දේශනාට පිසට කාලමද නිසා එතනින් අපේ නවතිමු. ඉතින්ගේ ලිත්තිවි රජවරූ ල්පනා කළ එක පුරුෂයක් දොරමක නවත් තල නගට ඇතුළන්න දොරටුල් ලඟ නවත්තල බවත් පුරුෂය ඔබ භාග්‍යතුන් වහන්සේ වඩිවා දුටුවොත්තපට දන්වන්න කියලා වැටුප් දිලන වැත්තුවා. ඒ පුරුෂයා ඇතින්ම වඩින භාගිතුන් වහන්සේ දැක්වා. දකලා දුවල ගිහින් ලිච්චවිින්ට කිව්වා වත් පින්වත් අරහත් සම්මා සම්බුදුර යන් වහන්සේ වඩිනවා. දැන් එකට හොඳම වෙලාව කර ැනගන්ඩ. ඒ වෙලා ලිච්චවරු භාගිතුන් වහන්සේ කර පැමිණිලා එකත් පස හලා භාගිතුන් වහන්සේට සැලකරෙන ස්වාමිනිි භාගතු වහන්ස අපට අනුකම්පපිති සාරන්ධර චෛත්‍යයට වඩින්ට පුළුවන්ද පොඩ්ඩක්. භාගිතන් වහන්සේ අපගේ ඔලුව හොලවලාවත් එහෙම නැම් වෙන හාස්ථාද මුදුරාව කිුවත් එහත් වචනය කතා කළවත්ේ ආරධනාව පිළිගන්න නි්ශබ්දතාවයි. බුදුරජාණන්ජනය වැඩම කලා වහන්සේ ිච්චීට මෙම කිව්ව. ලිච්‍යවරුණු දැම්මන්ගේ නිස්සල මොවද කතා කර කර හිටේ. මොකද ඔුලු නවත්තපු කතාව ස්වාමී රැස්සචති අපි අතර ලෝක රත්න පහක පහලවීම දුර්ලබයි කියලයි කතා කළේ. මේක තමයි අතරමඟ නැවතිච කතාව. එතකට කියනවා. කාමේ දැඩිව ලිච්ච ඔබලා අතර කාමය මාර්මය අතුරු කතාවක් ඇතිවඋනාේ තුලක්විච ධහන්පත් ගෙන වරණා කිරීම කාමබොෝගී ගිහිටයිති වැඩක්. නද. ගියලවා කාමබොහෝගී දේවල් පාර්ථනා කරවීමත් භික්‍ෂුණන් වහන්සේගේ රජකරයක් නොවී යතුයි. නි අපේ බොසතාණන් වහන්සේට නිමිති ලක්ෂණ දකිනා කිවන කුඩා කල මසිතතාපසයකින් පටන් කරගෙන එක්කෝ මේ පුතා සක්විත රජ වෙනවා. එක්කෝ සම්මාතම් බොධ වෙනවා. අපේ බෝසතාණන් වහන්සේ ඒ කළේ සම්මා සම්බුති වෙනවාසාරසංකයේ කල්පලක්ෂයක් පාර්මිතා පුරලා. ඉති එනිසා භාගතුන් වහන්සේ කිවයුත්ත කිවයුත්තට වැරදිවිදිට විපරීත විදිට හිතනාට විපරීත විදිට හිතන්නේ කියන එක කෙලින් කියඩ නිර්භය වුණා. කාමේ දැදීව ලිච්ච ඔබල ඒක මල්ලන්න කෙනෙකුට ලොකු නික්‍රයක්න කාමය මරමය අතුරුකතාවක් ඇතිකරගත්නේද ලිච්චවරුණ. ලෝකයේ රත්න පහැක පහලවීම දුර්ල බයි. කවර පහක්ද ලොබ තතාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්ස පහලවීම දුර්ලබයි. මේ ඔබ කොච්චරවත් අහලතයේ නොනුත් සරන්ධද සූතරයෙන් හනෑ ඒකයි මමට කෙටියේ මතක් කළේ අපි ඉන්නේ එවන් මහා වාසනාවන්ත අධ්‍යාත්මික ධර්මයන් පහළවෙච්ච යුගයක. ඉනකටග තතාාගතයන් වහන්සේ විසින් ප්‍රවර්ධිත ධර්මවිනේ දේශනා කරන පුද්ගලයාගේ පහළවීම දුර්ලබයි. ඒ භාග්‍යතුන්හන්සේම දේශනා කරපු ධර්මය දේශනා කරන උත්තමය දුර්ලබයි. තතාගත ප්‍රවර්ධි ධර්මය දේශනා කළ විට දැනගන්නා පුද්ගලයා දුර් ලබයි. ඔොන්න දෙැපින්නා ඔබට දුර්ලබ කරුණ ඔබට අහමේලා තිනොද කියල බලන්ද. මටත්මකින් එකක් පොඩ්ඩක් කයිති. ඒ තමයි තතාගතයන් වහන්සේ ප්‍රවර්ධිත ධර්මවිනය දේශනා කරන පුද්ගලය පහලවීම දුර් ලබයි ඒ දුර්ලබ බව මාත් ලබාගත්ත ඔබවගේ. ම බුදුරජාණන් වහන්දගේ පහලවීම නැමති දුර්ලබ ගුණේ දුර්ලබ කරුණ මටක් සමි කරගඩ ලබුණා. එතකොට තුන්ගෙනක ඔබට අයිතිකක් තතාගත ප්‍රවර්ජීත ධනමේ දේශනා කරනකොට. ඇත සතාගත වහන්සේසි අවබෝධ කල ධර්මේ දේශනා කරනකොට දැනගන්නා පුද්ගලයා දුටර් ලබයි. ඉළඟට වදාරනවා දැනගෙනම ධර්මානු ධර්ම ප්‍රතිපදාවවෙහි දන පුද්ගලයා දුඩලබයි. ලොව කෘතක්න කෘථවේදී පුද්ගලයා දුට ලබයි. න්තිපට කියන්නේ ලොවේ කෘථවේදී පුද්ගලය දුර්ල බයි. පෙන්නතිවෝ බොයි ජීවිතත්ක සසඳර බලලා ගියවර්ෂය පුරාවටත් පමේ දුර්ලබ කරුණු පහළගනේද හිටියේ. මේර් කරුණු පහළග ඉඳලා. අපිට තවම සම්පූර්ණ කරගන්නඩ බැරි වෙච්ච. යම්යම් කොටස්ති නොන ඒවා සම්පූර්ණ කරගට ආරම්භක ඉතා කුඩා සූත්‍ර දේශනාවෙන් ගන්න වූ හරේ ජීවිතයට ලංකර ගට මං විශේෂයෙන් ආරාධනා කරනවා. ෘ්‍රතක්ඥ කුටේදී පුද්ගලයා දුරර් ලබයිකි වන පස්සවනිි කාරණය අනිත් කරුණු හතරම ඔබෙන් බොහෝදුරට ඉෂ්ට වෙනවා. දැන් මේ ජනවාරි පළවෙනිදත් සමහරි විට ඔබට යන්න බැරිවෙන්ඩ ඇති තමන්ගේ මව්පියන් ගුරුවරුන් වැඩි හිටියන් අබහවට පත්තුවා ඇහරෙන්ද ජීවත්වවාසේකනයි දකිින්දියන්ද. කොහො මහරි මේ එන සතියවත් ඒකට ඉඩක් කඩක් හදාගන අරය. ඇ ගුණනට ුණේ සලකන්ඩ අධිෂ්ටාන කරන්න. දෙැඒ දුර්ලබ කරුණු අතර දහම් මහනක දුර්ල බයිකිව් වනේ. අහලා දරනයකත් දුර්ල බයිකිවවනන්නේ. දරනාාවිතරක්නයේ ධර්මාන දරුම් ප්‍රතිපාපපුරණ එක දුර්ලබ ඉරවදාලන්නේ. අපේ සම්බුධ පිරිසට ඒ දුර්ලබ කරුණු පහම ලංඟා වෙලා තියෙන වෙලා බයිමි. ඒ දුර්ලබ කරුණු පහම ඔබට ලඟා කරවන්නට මේ ධර්ම දේශනාව කරවන. දායක දායිකාාවෝ කොයි තරම්පින් කරන්ටත්. අවුරුද දෙ හා හාපුරා කියලා. එළ මෙෙන මෙත් නෙක්පාමොල වැඩ සටහනේ දායකත්වය දරන්නට ඒ දරුවෝ පින්වන්ත වනේ ඒ දරුවන්ගේ මව්පියෝ මහත්මා මහත් මීගුණෙන් ඒ දරුවන් සම්පාධනය කළ නිසා. ඔබට මේ දුල්ලභ කරුණු පහෙන් ප්‍රයෝජන ගණට ලැබුණේ ඔබේ මව්පියන්ට බුදු බවත්වෙන්ටයි. ආදරණීය සැදැහැවත්වා සනවර්ත පින්නටදී. දැන් අප අර නවත්තපුතනින් චාරිකාවය යන්නයි සූදානම්. පොරොන්දුනානේ ගියවුරුද්ධෙ තගට චාරිකවක්ක් ැනෝ කල එකේ මඟතුරක් එකහි නවතින්ද වුණන. දැන් ඉතිරිටිකත් යන්දයි බලාපොරොත්තුව හැබැයි ඉති ඉලක්කට මේ අන්ඩ බැරුව කාලේ නැමති තෙල් මදියුණනොත් වාහනේ නවත් අන්න වෙනවා. ඒකට කාරියක්නෑ අප යම් කිසි විදිහේ ධර්මාාවබෝධයක් ලබනවනං අඩු ානේ අපායේ බහයදස්සාී. භාගතතුන් වහන්සේ දේශනා කන්නවා මේ මේ දහම් කරුන්ටි කහන මහනනි කෙනෙක් අපායේ බය දකිනවාන. අපයේ බහ දස්සාාවේ. එයා සැවින්ම විීක්ෂුව කිව්වා. එ අනි පැත්තෙන් සංසාර භයනිික් ති ති බෙක් වු ික්කූන් සහන්ත්‍රක ඔබහන්සලා මුළු සංසාරෙම භයතඇති කරගන්න්න. අපය බයි විශේෂයි සසර බයත් අවබෝධ කරගන සතින් අත්මි දෙන්දම වීරය කරන්නටි කලට අනුවාසන කළේ. දෙැි. දවස්සේ ඔන්න ඒනන්ඟට මාතලී රතා ආචාරය. දැන් ඔබ මතකයි මේ නිමරජරෝ දීවිලෝකට එක්කන් ගැන ගමනේ ඉස්සල අපාවල් පෙන්න්නල දීවිලෝකට එක්කන් ගැන ගමනයිේ. ඒ ගමනදී. නිමිරජ්ජරුවන්ට පෙනෙන්නට පටන් ගත්තා නැත්නම් නිමරජරුවන් අත්දක් හිද ලැබුණා අපායවලදු හින්නේීතිෙන්න්න දැවෙන් යකටෙන් සැඳ පොලව මැද පාපිෂ්ටයන් බිමදමමින් දෙවතිවද දෙදන දෙවැලමිට සමගින් පපුුව මැද ගිනිගත්න් යවුල් ඇන ඇනනිති දෙවති වද. එතකොට බරන්ද කොහො දුක්දුන්නේ දිලිසෙන කෙටේරයෙන් කෝටමින්ද දිලිසනවෑයෙන් මසන්സදිමින්ද දිලිසන රථඒ බැද අදිමින්ද විඳවති දුක්න්නගමිින්ගිනිකන්ද මිතර දිලිසෙනුවකි වේ නිදන්තරෙන් ගිനිය විලෙන වനකයි. නිරතුරු ඇවිලෙන්න ලෝදියජාලා ලෝහකටාරම තුළගිල්වාලා යටටට්‍රයාවා යාලිගොට නංවාල විඩිත්්‍යතාවත්දුක් ලෝදිය බීලා අන බලන්ද ගිනිකන්දකට නක්ගන හැටි ලෝදිය පෝන හැටි මේ හැම එකක්ම දැක්කම මොනතරන් බිහිතියක් යම රජරුවන්ට ඇතිවෙන් ඇැද්ද. යමරජුරු වහනුව අනේ මාතලී දේවසාරතතිය නැත මාතලී රතාචායයා නෙනී මේ නිරිසත්වෝ අද මාතුකා කළ ගාථ වෙතනයි. මෙසේ ලේසරවවා හරකොට ගැනීමට කළ පාපයම කද කෙලමක් ඔපකෙන් දරගැඳ කමැති. අන්න එතකොට මාසලී රතාචාර්යක්. නිමි රජ්ජරුුවන්ට කරුණු විස්තර කරලා දෙනවා. යෝ මාතරංවා පිතරංවා ජීවලෝකේ පාරාජික අරහන්තය හනන්ති තේ ලුද්ධකම්මා පසවෙත්තුවාාපන් තේමී ජනු ලෝහිත පුබ් බක්හා. යමෙක් මේ ලෝකෙ ගිහිව ඉදලා මව හෝ පියාහෝ රහතන් වහන්සේ හෝ මරණවනන් දරුණු ඒ පවකම් කළ ඔහු පව් මෝරායමෙන් නිරයට පැමිණ මේ විදිට ලේ සැරවා අනු භව කරනවා දැන් අපිට හන්ද දකින්න ලැබෙන දේවල් අනුව මව හෝ පියහෝ රහතන් වහන්සේ මරද්දකිල මේකෙ තිෙන්නේ අම්ම නොමනා මරණනාය කොච්චරවාද ත් නොරා මරණය කොච්චර ඉන්නවාද මොන කරලද. හිතුවක්කාරකන් කරලා. හිතට දුක්දීලා. මතට ඇබැහි වෙලා සියලු දේපොඩ විනාශ කරලා අන්න. ඒ අය ලැබෙන විපාකය දෙවරක් හිතන්න දෙයක් නෑ විචාරකණන්න දෙයක් නෑ ඒ කාන්තයෙන් මෙවඳ විපාකයකින් ඒ අය කල්ප කාලාන්තරය දුක්කි ින්ද වෙනවා. තව බුදු කෙනෙ පහලවුනත් ඒ බුදුරාණන් වහන්සේ පසක කොට ත්කාලාන්තරයක් යැනකං ඒ දුක් අවසංවෙන්න නන්න. එතකොට ඉතාම දීරික විවරණයක්කින් ඉදිරිපත්වෙනවා ගිහිවසිට මව්පියන් මරා පාරාජික ව්වෝ කියලායි මේ කියන්නේ. පාරාජිකා කියන්නේ තර දෙෙනවා මොකද පැරදන්නේ සර්ගලෝකොලින් පැරදන ප්‍රක්්පලෝකොරින් පැරදෙනවා මනස්සුලෝ කොලින් පැර දෙෙනවා. පැරදිල කොහට යන්නන්නේ ය ජයග්‍රහණය කරන්නම කක්ද ය ජාග්‍රහණය කන්න තැනක් ඒ තමයි මේ කියන අපාය. සමහරිටහම්ම මරලා නැත්තා නොමරා මරලා හිත්්පීඩාදීලා දළුවන් දීලා ඉඩමලියා ගන්නවවෙඩ පුළුවන්. හම්ම සත්තු දේපොලිටිකල් ඩහැගන්නවවැෙන්ඩ පුළුවන්. ඒ අම්ම කොච්චර හිත්පීඩාවකින් වාශයකනො මම් මේ කවද හිතත්ේ අර යන වනේ දරුවන්ටයි දෙන්නේ. ඒත්මගේ දරුවමට මෙහෙමද කරන්න කියලා. ඒ හිත්තොලින් ඇවිලෙන ගින්න තියෙනව නේද. ඒ හිත්තොලින් ඇවිලෙන ගින්න අනිත් ගින්නවල් ටිකත්දුරග හිල්ල නොපෙන යනවා. මො ගනිි අ දක් පිපුරුණ. අම්මකොට තාත්්‍යකොට දෙන්න ගින්දරතිය නවානේද. ඒ ගින්දර කවම කවද්දාවත් අහස්කුස දක්වා විහිදිිලා විසක් නවතින්නේ. අනි පැත්තිම් පොලෝයට දක්වා ඒ වු සුමදැනනවා නිරේ දක්වා. ඒ පන්දි පාපකර්මයක් විනිින්න්නට සිදවඩවා මවපියන්ට නොසැකීම නිසා. ඉම් බොහ බන අව්පියන්ට සැලකීම ගැන දේශනාවරනි සාමන් හුගක් කරමගන්නන්නේ නෑ නැතනම් අනන්ත අපමන අදැකීම්. වපියව හැඳුව කඳුලින් හැම විටකම සියයක් අපෝ මොුණගැහෙන්න්නාඕ අනුවුවක් වොත්ම ඉන්නේ මේ විජ දරුවන්ගේෙන් ගැරහුම් ලබන සැලකිලිනො ලබන කඳුලින් තෙත් කරගෙන අපටේගැන්න ප්‍රකාශ කරලා ප්‍රකාශයහෙමත් තීතහදාගන්න පුළුවන්ද කියල බලන්ට. ඒත්තන්න රැකවලත් දෙන්න පුළුවන්ද කියල හනවා කීදනෙ ඉන්න දම් මේ දරුවෝ දර අට දෙනයි. දරවාර්ධනයෙක්කින්නව අම්මට ඉඩ තනක්නෑ. අම්ම හය ො අන්ද දෙ තනක් වැඩ හිටි නිවාසයක් අනාතනවාසයක් කොතනක් හෝ. ඒ විදිහෙට මව්පියෝ මහමගට ඇදදාන්න දරු ඉන්වනේද. ඒ අයට සිද්ධ වෙන්නත් ඒකාන්තයෙන් ඔය අපායට යන්ද. අපි කතාවටකින්නවන සරල වචනේදී. අනේ පුතා ඔහොම කරන්න මොන අපායට අන්නද කියලා. දැන් අපා මොකක්ද කියලා පිණිතුට වැටහෙන වෙතින්නේ? මේ මත්‍ර ාරය විස්තර කරන්නේ ඊඟට ඊඟ නිරේළඟටයි එක්කං යන්නේ. එකට කැන උත්සද නිරේ කියලා ඒ උත්සද නිරයේ යමපල්ලෝ තල්ගස් චිතර සමාන ගිනගන දිලිහැන ලෝහ බිලිකොකෝලිං දිවවිදිනවා හිතන්නක දි එලියට ඇදලා අර තරම් විශාල තල්ගස් පයි පි ර දැකලා තින. ඒ තල්ගත්තරන් සමාන ගිනි ගැ දිලියන ලෝහ බිලි බිලිකොක්කෙන් ඇනලාපි මාලෝ ගන්න මාලුවූ අහුුවන්නේ පට දිවක්කවම එකට එක තුලානේ අ ඇමුණුමට දිව විද ඇදගෙන ගිහිල්ලා ඒ සතුන් ගිනිං වූ ලෝ පොලෙහි ගෙරී හමත් දිගහරිනාවගේ දිග ඇරලා තියවුණු ආයුධවරින් පහර දෙෙන හිතල බලන්න මේක දැ ජැනනෝගේ ඇඟට ගන්ඩ දැනවාගේ ඇකට ගන්න එතකොට අපට අපය ප්‍රතික්ෂේප කරන්න ඒ බයදන්නවනන් අපි අමකික්ක බයදන්නවන ගෙතිින් ගැලවඩ වීිය කරන්න ඕන පින්නවත්නන්නේ. ැ පී. පුංචකාලයේ ජීවිනිලාම්ප පෝටත් නත්තන් කල්ලාම්පෝටත් අතතියන්ට ආසයි ගින්දරට ආසයි. පාට. අතතිල සැරය පිච්චනාම අයි කවදාවත් ඒ ඉන්දරින් පිච්චෙන්ට කැමති වෙන්නේ න. ඒවාගේ. අපේ බුදු පිරිස මේ මනික බොහොම හොඳට හණ්ඩෝනෑ. තමන් අති යම්කිසි අකුසල කරමයක් වියඇත්නම්මං හමදාම් සි කරනවගේ ආයිත සංවරයල බඩත් ඕනෑ. දැන්. තියුණු තරින් හර දෙරකොට ෑ ගානවා හරියට ජලයෙන් ගොඩ මත්සෝ වගේ සැලෙමින් ඒදු උහලගැන්ඩ ැරුව මුුවින් කෙලවක් ගොරුවනවා කට වහගණඩත් බෑනේ දිවේ ලියට ඇදලා තල්කඩන් වගේවා යවලන තියෙන දිවම ඇද්දේ. එතකොට දැන් ඔබ ටුක් නවාේ පුංචි දිවේ කොහොම තල්කන්දක්ගේ එකක් ඇතුල් කරන කියෙලලා ඒ මතකතිය කන්නඩ අපායට යන්න සත්‍යයන්ගේ සරරිදිය අත්තිී විශාලා. අති ශාල යොදු ගනන් ශාල රිරතින ප්‍රතයෝ මේ නිරේ ඉන්න වාගිතුන හත වදාල්ලතියනවා. ඒවෙේලේ රජ්ජුරු මාතලීතයක පෙන්නලා හනවා. අනේ මෙහෙම වෙන්න මොකද මේ. බිලිකොකෝලි විදරනලද සියගනන් උල් ගැසු හමක් මෙෙන් දිව බලන්නු මැනවී. ඔවු ලෝහෝ පොලොවේ හෙලනු ලබා මසුන්ෙන් ගැඇැති හඬබින් කෙළබගරුවති සාර්ථීය. මට නම් තවත්වඉට බැරි තරන් හරිම බයයි දේවසාරතියෙන් මෙසේ වක්කූ බිලිකොහු ගිලින්න මේ නිරසත්තු කළ පාපයකුමද එතකොට දිව්‍යපුත්‍රයක් කියනවා ඒකේ්චි සත්තහත ගතා මනුස්සා වෙන කොහෙදුවත් කරපුවා නෙමයි මේ මනුස්්‍යලෝකම ඉන්න කොට මේ මුදලාලිලා තමයි ඒ තත්වට එන්නේ සීනි මුදලාලිලා කටනි පොල්තිල දලාල ඔයි විදික මුදලලාලිලා න්නවානේ ඒ මුදරලාල ඇතුළුව අනකොත් සියල මුදරලාලිලා බඩ තඩි මුදලා ජාවිතරන් නෙමෙයි බට පොඩි මුදරලාාලක්ත් මේකට අයිති වෙනවා. විිස්සර කන්නවා බඩුමිල්ල නියම කරන ස්ථානවල යම් කිසි කනෙක් වෙළඳන්ගෙලාබේ අඩුවෙන විදි හත වස්තු ලෝබහින් වැසනු බිල්ලියගෙන මසකු මරන්ාසේ හොර කිරුම් නුම් මාදිය කරනවාද එමුදලාඩිලා. හොරට කිරලා හොරට මැනලා දෙනවාද දහ පැකැට් එක දාහයි කියල ගහල තිබ්බට හත්සය පණහහිතිෙන්නේ. ඉතුටටික පුළවායෝපුම් බලා බලන්න බොහ කිරි පැකට ක හෙම නේද කියෙල්ල ලොකුවට දත් පැනවා බෙහත්තිවුබ්ක. නඒක් කාලාලයි බෙහෙත්තින්නේ. එනටම් බාගයයි භාගෙ බාගයක් හළම්පරුල සල්ලි හම්බේ නොහරි කෝටි ප්‍රකෝඩිපතිවෙෙන්ඩ පුළුවන් නැවින් ඇන්නත් පුළුවන් අහස්්‍යනන් ගඇන්නත් පුළුවන් සහල්ලිතිනවා. මෙලව සුව විතරයි. ඒ මකති ගන්න අපේ මිනිසු ොඩදුරට හිනවනේ අනේ ඉති මෙමයි ඔච්චරාපරාද කර ජීවතන මිනිසන්ට ඉසම් බහින රෝගයක් නැන තිම ශෝකට ඉන්නන්නේ ඕ ශෝකයකට ඉන්නවා තමයි. මේ වෙලා කැරකෙමින් තියෙන්නේ පැරකරම්ලද පෝ්‍යිය චක්‍රය හල්ි හම්ම කරණ ජීවිවතයෙන්න්න පුළුවන්. වංචනක ජීවිතග වන්න පුළුවන්. නමු අනි පැත්ත ඊළඟ භවයිදී ඒ කාන්තෙන් බණනම් නිබරුවය මොනිවරයන්නේ. අ ඒ අපේ බුදු පිරිස් හොඳ හිටගන්න ඔබට කෙනෙක් කපරාවයක් කළත් වරදක් කළත් හිතන්ට කමක් නෑ මේ මන් සමහරට කරපු වරදකට ලැබිච විපාකයක් මෙයාටත් මේ වගේ විපාකව ලැබෙනවා. පැහැදිරිි කරලා දෙනවා. තමන්ගේ කර්මය පෙරටු කරගම්ම යනි කම්ම බන්දු කම්ම පටිසාරනෝ ගීවනි. කර්මය පැරටු කරගත් කෝටකං කරන මිනිස්සුන්ට අපා ඇත එන්නතු රැකෙන්ට කිසිම තනක් නෑ මෙහි බැනර් දානවා අහවල් මුදලාලි මලානෝම නමුත් නිවන්ධ පල බේවා. උපාසක මහන්තේ කලක් දානවා. උපාහසකෙක් වන්න මනුසසියා කවදාවත් එක තත පාහක් යුතුලෙද හම්බ කරන්න ඇතිමිනිහි. එක තමයි ඇත්ත බසේ කොන්දදුස්ත්‍ර මත්තයකල හිතන්න රුපියල දෙන්න තින රුපෙල දෙන්නේ නෑ මාරුණය කියලා කීනවා. නමුත් ඒකට වන්දික වන්ඩෙන අසාසර පුරා මොකද බස් හිමියට ලැබෙන්නේ මගේ මුදල විතරයි. ඉතුරටික මෙයා ගසා කන්න. එතනින් පටන්ගත්තම කොතින් දිවරවෙන්න කළ හිතන්න බෑ කොයි ආතනයේද මේ පිරිසූ කෙ හිතන්නඩ බෑ අම අන්නේ තැන් ගැන කියන්නම දෙයක් නෑනේ අපට අපේ රටේ ප්‍රධානම ස්ථානය තුළ හැමදා මැහැෙන කතාවමකක්ද හොරු ඉන්නවා හොරු අල්ලනවා හැබැයි හොරු ඇල්ලුවොත් අල්ලන්න මහන්සිගත්තත් උඹලත් එලියට එම ේ එතන තමයි තින හොර ගුහාාව ඒකදැන් ඒ අපි කියන එකක් න පාණිමින්තේ ඇතිලම කියනවා මේ හොර ගහාක් ද කියන්න හොට ගුහාව ඉන්න අයමයි. මේ ඔක්කොම එකතු වෙලා තිරදේවල් කකා මීකල්පනකන අපේ ගුහාාව මී ගුහාාව ඒගේ හොරු ඔක්කොම කකා කව දොරකල් නොකොලෙකිලාවතන එකක් කත්නෑ හොයා ගන්ඩ බැල. ඔක්කොම හොරු. එනිසා කරමය පෙරටුකටගෙන ඉන්නේ. ඔබ යටිමටිගන හැමද රුපියලකටම ඔබට වන්දිගේ වඩ වෙන තැන මනුශසලෝක නෙමයි. ලෝකෙනන න්දන්ම් පරාදුනත් කමන්නය කියෙරදැ හිතාගෙන ඉන්නවා හොබරන පුළුවන් උපරමේ. නමුොත් ඒ ලැඟබවේදී අපි බේර ගණඩ කවුරුවත්මය කියලමේ කියන්නේ. ඒ දරුණු පවකම් ඇති මනුස්‍ය පවු් රැස් කරලා අපා අයට යනවා මේ නිරිසත්තුත් ගිලින් ද බිලිකකුගේ බිම වැතිදල මේ තල් කඳන් වගේ ගිනිි කඳං දිවෙන් බස්සල දක්විඳන්නේ කයිරාජතුමනිි. දැන්. ඊඟ අපායට යනවා දෙැන් අපයිවලි කීයක්ක් කිව දන්නව සටහන් කර ගත්තන්නක් එකොල හක් කියලෙවරයි දැන් අපවැල් ලෙකොල්හකට ගිය මෙවා ළංග ලඟ තියනෙවනෙවේ මාතල රතාචාරයයට තිය ඉර්දිිමත් බලානුභහව නිසාහ මිරජරු අරංගයනවා ජාල ප්‍රමාණයක් දැ අපිහිතමකෝ ලංකාමත්‍ර ඔස්ප්‍රේලියාවට යනවා නම් පැෑ දොලහ තර ගමන් ගමනක් එතකොට ඒවගේ විශාල දීර්ග කාලයක් ගතන එකත් ඉතා කෙටියෙන් තවයි මේ මාතලි රථචාරයයට පැනවුණු නියෝගයයි මහතල රතාය නිරජරගෙන දන්නන්නේ ලොකු ප්‍රසාදය තිබනන්නේ මහ ගුණ දම් ඩු කෙනෙක්න බෝධතන් හන්සන ඇටම ඉති ඒ නිසා ඒ උත්තම ගුණයට සලකන්නත් එක්ක පුළුවන්තරන් මාතලි රතාාචාරයයට තමන්ගේ ඉර්දි බලතම්පරනතාව පාවිච්චි කරනවා දැංවන්න දොලොස් සෙන අපායි යමපල්ලෝ එකතු වෙලා ශරීරය කපනවා ඒගද ඉස්ට්‍රීන්ගේ අපායි ස්ට්‍රීන්ගගේ උන් අත්බන්ධගෙන අදනවා. ලේ සැරවෝ තැවරච්ච ශරය ඇති ඒ අය හරියටකන් ගෞමස් මඩුව කපාපු ගවයෝ වගේ යකඩ පොළොවෙහි ඉගටිය පමණ ගිල්ලනවා යකඩ පොළොව ඒ යකර පොගැන ගිනිදැල් නගිනවා. එ දිලියන පරුවත කදක්වනි යකන කඳන් ඔවන්ගේ ශරීර ඉක්වා ගමන් කන්නවා. ඉතුර කට ඉක්වාන් ගන් කරනවා හරයට සිල් පරන් කොට වගේ. විශාල ගිකාඳ අනේ සාාරතිය මේක දැක්මින් තවත් බයි වැඩි වුණා. මට කියන්න මේගොල්ලු මේ විදිහට ගිනි දැල් සතති යකඩ පොළවේ ඉඟතයේ ගිලිල සිුරුරු පසාරු කරගන යන යකඩ කඳන් ගමන් කරන මේ ඉස්ට්‍රීං මන පාපයක් ොෝද ස් ල ස්ත්‍රීප ේ ද නැතුවන කිව. හැ හැකිිපු අප පවල් ෙකුල හටම ස්ටින් පුිෂ දෙගොල්ලන්නට න්න්නඩ වෙනවා මේ ස්ටිීන්ට විශේෂ කරල යන්නන ොද කියලා බලම. මාතලි රතාචාර්යා තොරතුරු දන්න ධර්මය දන්න කෙනෙක් හැටිට කියලා දෙනවා. රජතුමන මේ ලෝකයේ ඇතැම් කුල ඉස්ට්‍රීන් හරීම අපිරි සිදු කායවාක් මනක් කරම ඇත්තෝ. අපිරි සුදු ලෙස කායික ක්‍රා කරන අප පිරි සුදුම වචන කතා කන්න බොරු කියන්න කේලන් කියන. ඕපාදූප කියන මුසාවාදා පරසාවාචා පිසනනාාවත හම්ප්පලපා හතරම නිතර කටේ තියන කෙටේරක්ෂේ තියාගෙන ඉන්න. පෞකම් කරන පිරිසක් කොල ඉස් අප පිරිසිුදුයේ නිසා. උදේටත් නානවා දවැල්ටත් නානො හැන්දෑවටත් නානවා එකක හරි. හරි පිරිසුදයි. නමුොත් පපුුවකුණු වෙලා කාගෙවත් අගයක් දකිද කැමති නැති. කටව හරියයනොට කැමති නෑ කවරුවත් වර්ණනා කරනවාට කැමති නැති. මුණෝහරි ආභාදයක් මගේ එලිකරණ ජාතියක් වී කාන්තාව කියන්නේ බොහෝ දෙෙක් හැමෝම නෙමේ. දැන් විචර කන සංගමයෙන් තොරව ක්‍රියා කරලතියෙනවා. අසංවරව හැසිල්ල තියෙනවා. සැමියන්ගෙන් වෙන්වෙල අනාාරය හැසිරලතිීනවා. වෙනත්වනත් රතිකීඩා වන්හිදිල තිෙනවා. අන්නේ අයි නිරේයට පැමණුනාම. ඔවුන්ගේ හරිරීක්මලා පරුවත වැනි මේ යකඩ කඳන් ඇතුළින් යවල තමයි. ඒ අයට දඩුවම දෙන්නේ. යහලු මහතලිය කාන්තාවන් සිරුරු ඉක්මවා මේේ ලොහෝ කනන් ගමන් කෙරෙත් යනුවෙන් ඔබ පේනවාන මේක ඔබදදැ විස්තර කළානේ ඒ සිරුරු තැලිල පොඩිවෙලා යයි ඒ නිරේ නිවසතුන් පාප කරමේටු යොතුදු ගනන් උුස මහත ර්ගර ඇති බැවි කල්කන හහා සමාන ලෝක කනවන්ගේ සිරු සිදුරු කරන යන බවද මට පේනවා. මට කියව ොදු ගනන් ඇතමම් හර ර පෙරේතයන්ගේ. අපිට පේන්න අපි කියන ගේ තන වා තන ාව මෙතැන ව දර න ද න එහමයි නෙමෙයි විශාල හරී තින හැබැයි ඒගුල අදරින් ීං ගන්නඩ න්න ඒගන් එක තනක බධාවන් නෙම. ඒකලට බි්තිි පහර කරන අන්ද පුළුවන්. පරේතියන්ට ක්ෂ දුරවල් න ලොක්කෝ ලා තිබ ඒත් ප්‍රති යක්ක්ෂන්ට එඩ පුොළුව. ඉතින් විසාාල විස්තරයක් පින්වත්න අටවා වේ කියෙනවා. ඒගොලන්ගේ ශරීර ගැන්න. මේ විදි ට ඉංගටය දක්වාම යකඩ පොළොවෙහි වැලෙල්ලිලා පෙරදකින් ගිනියම් වූ යකඩ පරුවතයක් හෙන හඩක්මෙන් හඩ දෙමින් ඇවිල්ලලා ඒ සිුද්‍ර පසාාරු කරගෙනය නවා ඇති හිතනක යුතුදු කඩක් විශහල සරිරයක්ට කොචරු හත. ඒම පසාරු කරගෙන ගහිල්ල සරයකඩු කරනවා. ඒ ලෝහ දන්ද හරරෙන් අනිපැත්තයෙන් පිටවෙච්ච ගමන් සිරුර නැවතත් හටගන්න මැරිලා සිරුල් නැවතත් හටගන්නවා කර්ම පාක හැටි. අපි හිතේ හදදාසර දඳන්නට තුන්මාසර දඳනම් වැර හරි කියලන්නේ. උ බලන්න අපාදයන්න ඉඩ හදාගත්වොත් ඔය හිතේ ජීවිතය කෙනෙකුට මුලදිවර්දඉන්න පුළුවන්. පච්චාසෝනප්ප මජ්ජති සෝයිමං ලෝකම් පභාසේති අබ්හහා මොත්තෝව චන්දිමා අඩුමගාන මාර්ග පඩ ලබන්න බැරිවුනොත් හතරපායෙන්වත් අත්මි දෙන්න පවිංවත් අත්මිඳලා ඉන්න වෙච්චපාප කරම පිළිබඳ පසුත විල්ලට පත් වෙලා. වරදක්ුණනාානන් කරුගෙන් සමාවවල බල ජීවිතය අලුත් කරගන්න බලන්ද මේ නිරාදු ගැන භාග්‍යතුන්ුහන්තේ වදාලේඒ එහ එසේම සිද්ධවෙෙන් නිසා. ඒ ගැන විශේෂ කැපවීමක් කරන්න. හැම නිරිසතුන්ටම උදා වෙන තත්ත්ව ඇයි රජතුමනි මේ කියලා විිශ්ච කල්ල දුන් අනිමි රජ්ජුරු. දැන් දහතුන්වැනි නිරටයි මේ යන්නේ දහතුන ලක්ොමතික හොඳ නෑ. කතාවටකන සමහර කෙනෙකුගේ පාල්ලල හිස යටිකුරු කරනා නරකය හෙලනො. මාතල මේ දැක්වෙන් මට බය උපද. දැන් මේ ගොල්ලෝ මොන පාපකර්මයක් කලාට මෙහෙම වෙන්නේ. මනුෂෂ ලෝකයේ අකුසල් කර්ම කරන වූ යම් කෙනෙක් පරධාරදේවනය දෙෙද්ද. ආක තමමට එන්න මෝන කල දීතන පරධාර සේවන. තමන්ගේ අඹුව ඉදැද්ද. තමනත් ඒකෙදරේ අම්බුව ය වයන වේ දෙනවා කාල බීලා. වෙනත් අම්ඹුවන් එක් පරධාර සේවනය දෙනවාද. අනි පැත්තෙන් පර සැමිසේවනයේ දෙනවාද යම්කි බිරිදක්. එවනෝ උත්තුම් බඩු සොරාගන්නෝ නරකයට පැමිණේ නිරිසත්තු යටිකුරු හිස ඇත්තෝව නරකයට හෙලන්නේ නිසා. මෙකළ අවුරුදු බෝගානක්. සංකයෝක කියන්න බෑයි ලබ දරන්නේ. බෝගානක් නිරේදුක්විදිිනවා. ඒ එයාට තාරක්ෂාවන්න කිසිම තැනක් නෑ. දරුණු පෞවකම් කළේඒ අයි පාපකරනම විපාකර අවස්ථාවට පැමිණි කල ඒක අන්තන් හිසේ අටිකොර කරලා නරකයට හෙල නොෝමයි. ඒ අනේ මට බෑ නොහරියක්කර පුංචි පින්කමත් සපත් කල අරවගේ පාපකර කර න්න න හරිට පිකමද කර හැයි. පරධර්න පරා හැමිසෙේවනත් කරනවා ඒක විපාකයි මොහොදට මතකතියාගන්න ඕනෑ එච්චර විතරක් නෙමෙයි අද පියවරුන්ගෙන් දියනිවරු සියලාගෙන් මිනිපිරියෝ අතවරයට පත්වෙන මහා සංවේග ජනක ලෝකයක් බිහිවෙල තියන්නේ. ඒඇයට යන්න තියන්නේෙත් මේ අපායටමයි. මකක්ද කාමිහි මිත්‍යචාරීලි සෑැසිරීමයි. මේක දකළ කියනවා ජන්ය අප ඊළ නිරත් බලන්යන් දාහතරවෙනි එහි දරුණු සවභාවෙතින නොයක වඩවේදනා ගෙනදන උපක්ක්‍රමයෝ දකි ලැබුල යම රජුරුවන් දැ අය කරපු අකු සොලකර්ම. විවරණය කරන්නට ගියතුගක් වෙලාව යනහින්ද මෙහෙම කරම් එකාපාඇත්තමයි නිරබ්බුද කියනපායි. ඒක මෙහමයි කියීනෝ. ගිනිගත් යකඩින් වටවතිබෙන එබඳුම පියනින් වසවාතිබෙන යමපල්ලං උල් අරගෙන අනින නිරබුදයේ ඇත දුක්නිම නොවන අබබ නරකය කෙලි කක්ති නොතාව. එක තින මෙම. මිනිසුන් හට නිරතුරුවාද දෙන්නෝ එතුළින් නිරතුරු සතුට ලබන්නෝ. අසරණ ඉන්හට නිගාදවන්නු. අබබ නිරයවෙේත කොස්නුපදින්නු. එතකොට මා හද දේශනාවති ශරන්ධද සූත්‍රතිය මතක් කලාාන. මේ බුදුපතක් ගති කාලේ අවශිප රෝජණ ගත්තනැත්තැන් ඉගුල්ලො තර ය මේ කියන්න හතන අපා ඇත තමයි යන්නේ. බුදුපතක් ඇතිකලවූපදින්නේ තිසරණ යෙහි පිට නොසටින්නේ. තුනුරුවනැට නිතිනිගාදේවන්නේ අටට නරකයේහි මයියුපදින්නේ මිසදුටුගෙන ආගමෙන් පනින්නේෙ දෙවියන් ගැන ගැදයිලිගෙන ඉන්නේ තුනුරුවනෙහි ඇදහිලි නැතිවෙන්නේ. ඒ අය මේ නරකයේයෝපදින්නේ එකකාරිබවෙන් පොටඩම් ඉදන්නත් එක්යි මංක මතක් කළේ දැන් ඉදිරියට ගිහිල්ල කියනවා මෙන්න මේ විවිධ වද දෙන අය ගැන දැකල මට තවත් බයි වැඩි වුණා. මතල් රක්තාචාරයෙන් මේම විවිධාකාරය වද දෙන්නවෙක පැත්තකින් හා හමසි අනි පැත්තෙන් ගලවනවා ලොංගලනවා පැත්ති පුච්චනවා කොච්චර වද දෙනවාද.ඒ ඔකෝ වද ලබන්ඩ කරපු කර්මය මොකක්ද. මනුෂ්‍ය ලෝකයේ කවරහරි මෝහෙන් නිසා බලවත් පාප දෘෂ්ටිඇතිව මිත්‍යදුෘෂ්ටයේ පිහිටලා පාප කර්ම කරනවාන මිත්‍යාදෘෂ්ටි පහිටලා ඕෝවා පාවුනෑ කියල හිතාගන කරන ඒවා ඕන තරන් තියෙනවානේ. එතකොට ඒවගේම අන්‍යෝද ඒ මිත්‍යා දුෂටි යොම කරව ඕන දව. ඒඋන්ගේ පාප දෘෂ්ටිය කර්ම විපාකබට පත්වීමෙන් මෙන්න මේ විවිධ කටුකවේදනවි මේ නිසා. ඔන්න ආගංවලට හරවගන්නකට හොඳ උත්තරයා. විවිධ මේ සුප්‍රසිද්ධ වේදිකාවල බුදුන්දර වේචනය කරමින් ධර්ම වේචන කරමින් සංගරත්මය වේචනය කරමින් ගරහනා ඉන්වනේද කෝටි ප්‍රකෝටිකටන් සල්ල්‍යහම්බේෙනවා කැරහුවත් මොක හේතුව ලොකු කුබන්තරණයක් ක්‍රාත්මකයි. දම තුළ බදු දහමින් බැහරත්. බුදු දහමනම් බෞධ ධරශනය අන්නතක හරවට පුළුවන් කියල බලද. විධර්ශනාවන්තොර නිවනක් නැත අන තැකර නෑ විදර්ශනාවෙන්තොර නිව වනක් නැත. ඇතුඒක මි්‍ය දෘෂ්ටියයද. ඒවගේ යම්කිසි කෙනෙක් මෝහේ නිසා වැරදදි දෘෂ්ටියයේ පිහිටලා පාප කර්ම කරනවා නක්. ිතුමක යම කාගේ හැරිතැනක මිලක් මදල තින. ඒ වැඩි පි මි දතින කමන්නේ ඕෙන් ටිකක් ගත්තට මහබැන්ක ටිකක් ගත්තට එච්චර දැන නෑනෑ. අරියට ඒ කාටරං ක මහමෝදයටින් පාලමක්කටින් පොල්ලල්ලක් ගියාවගේ කියරන පි කියන්නේ. එහෙම කියලා අර පොලබෝනෝ ගන්න 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 කමන්නේ. ඊලඟට අපි හිතමකෝ ගෙදර අම්ඹුව ඇරෙන්ද කවුරුහර ෙන අසරන වෙච් මනුසයක්ත් නැති වෙච්ච දරුවත්ත එ එක ධනිවෙච්ච කාතාවක්කින්නවා. එයාට මනහරි උදාවකුපකාරක් හමන ය ති උදව්පකාරන්න කොට යටත් කරන්න දැන්න ඇතින් ගිපිංි පාලයිතිං ආදරෙන් සංග්‍රහ කරනවා කියමුකෝ ඇලෝගල කමන්නන්නේය ට පින්සිද්ද වෙනවා. ට පින්සිද්ද වෙනවා. අන්න පාප රෘෂ්ටිය ඇතියි නස කාකවරුන්න ඉතින් දව පාරන්න කොච්චර වටිනවත් ඒක තමයි උඩින් කියන්නේ. අනි පැත්තෙන් තාම ඒයද තරුණ කෙල්ලනේ. තරුණ ගෑනඉන්නේ. ඉතින් ගෙදෙට හොරමික කරන්න යාලු අනුමත කළ දෙනවා. එහෙම ජාලූ අනුමත කරන පාපකාරීෙන් කොච්චර අප රටේ ඉන්නවද කියන එක අහුමුළුවලට සිංගලා බලන ගම්වාසී පින්න තුන්නගේ ජීත දිහා බලනකොට තමයි පේන්නේ. අන පැත්ති මේව ගැන හිරිකතයක් තිනවන සහන් බලන්න්න මේ එකෝ පරත්වි වැට යනවා කියල හෝ එක රාත්්‍රී මනු සැවැඩ හම මයි නිදිකරෝල කායකහරි කාරය හිල්ල කාරික පාරයහිනි දාලා ක්කො වවිදුර ජනයවක් කොහගආං පාපකනලස්කන් හැට. එහෙ ම අයටතමි බන ඇහි දෝනෑ. එහෙ ම කවදාවත් එහෙමයි දැනගත්ව ඔබ කරුණා කරම එක කර දැනකර බැනරදාදන් දෙෙ පනිවන් සැපල බෙවා කියලා. පුළුවන්න්නන් ඒක කරන්න නිවන්සපල බෙවා කියලා හවලා මලා අයිත්තරයි ඕන්නන්නම් ඕනනම් නමුත්ේ කර්ම විපාකය ඔොන් ගලෝ ගඩ විදි හැන්න. දැන් නං ඉන්න අපි දිවිලෝකෙට කිට්ටු කරලා ඉන්න දැන්. දැන් අපි අපයවල් දාහතරක් කරනගත්ත සැකෙව. ඉතා කෙති අපි දිවිලෝකට පොඩත් දැන් අපයවල් දාහතරම යන්න දැහනෙන වෙලාවා ග්‍යානේ. ඔක්කොම් බලන්දත් එක දැන් ඔබට ආපහු කතාය මුලට යන්න වෙනවා අට ඇන්දි සැල්ල දී්‍ය ලෝකවාසී සියලු දේවතාවෝ අපේ සක්කදේවෙන්ද බලගිහින් විස්තරයකි වහන් ල්ඩාසා වෙන්න මේ එක්න් එෙ කලා නිරජුර එක් එන්නෙකළ මාත්‍ර තාතර ඇරි රජරන්ගේ පැමිණීම බලාපොරත්වයෙන් කෝම ඉන්න සුතර්මා අදීව සභාවය රැස්වෙලා සකද කල්පන මාතලී ඉතාම නෑනේ මොකද කියලා නිවැසින් බලනකොට මාත දීවපුත්‍රය සුවිශේෂ දූතයක් බව දක්වන්ට. මහරජ අසවල් පාපකර්මකොට අසවල්නරයේ පැසෙන්නේියයි අපායන් නිමරතුමාට පෙන්න්න බව දැක්කා කො ලස්සද කියලා ශක්්‍ය දකිනවා ලෝකේ නිවිවිද ස්වභාවේ තේරුම් කර දෙන්න මාතලයේ දීවපුත්‍රය තමන් සුවිශේෂ දූතෙක් බව නිකන් දූතෙක්නේ එඒංන්න කියපාරමක් කිය නේ. දැ ඔබෝ බේ දරුවෝ ඥාතිීන් රටරටල්ලින් ඔට බ රටර යනවානේ ඒගිහහාම මේරටේ තියන නොයෙක් තැන් පෙන්නන්නඩෙක් කියන්නේ. ලඟම තියන පොන්්ඩ කළඟටිට රන්නමේ. ඇත දියඇලිවලට කඳුරඇල්ලිවලට විශේෂ පූජනය ස්ථානවලට අයිතිසික ස්ථානවලට ඔබ කැඳදගනයන ලක්ෂකන වියදන් කල්ලා ඒවගේ විුවිශේෂ දූතෙක්මේ. මගේ පු කවු් මාතරරි දීව පුත්‍රයා ඒ තරක්න මේ මගේ පුතා කියල දෙෙන අහවල් හවල් පාපකරම කල හවල් හවල් නිේ පැසෙනවා කියල නිම රජුරුවන්ට කියල දෙනවා. හැබැයි ලස්සලම තැන මෙතන පින්නක් නෑ නිමි රජරුවන්ගේ ආුෂ ගෙවෙනතුරුම අපායන් දැක්වුවත් අපයි කෙලවරන ඕන බවදැක. අපයි මංහිතන්න මමත් මේ පොදත්්ගානල්ලී ල තින අපාය ගැන කවි එ රික්කා ලක්කත් කියන්න හම්ඩනෑ. එතකොට එහෙම අපයන් දැක්වුව අපයි කෙළවරක් නොන බව දැක්ක සක්ට දේවේදය. රජ ඉක්මනින් කැඳවගෙන එන්නකෝ කියලා මාතලීට කිව්වා. හැබයි කිව්වේ තවත් දිව්‍ය පුත්‍රය ගැබලයිතෙන්ට. ඒ දිව්‍යපුත්‍රය වහම ගිල්ල කිව්ව මෙහෙමයි සක්‍රදේවේන්ද්‍රයි ඔක්කෝම දැන් සුදන්ස භාවේ ලැස්සල ඉන්නේ පාර්ිමේන්තු වේ එනිසය. බට එඩ කිය කිව්වා දැ මොක දන්න දකළි මාතලී. බොහෝ කල් යවන එක දැන් අපහසු නිසා එකක් ක්ෂණයකින් හතර දිබ්බාගම තිෙන සියලු නිරයන් රජුට මහරජ පෞවක ම් කළ වසන ැන දරනු පවක ම් කළු සිින තැනු ේ ති්‍යය දන දැඟගබ තුමා දැක ගත්ත. තේයෙන නහන්ස දැන්ම මේ සක්තිය හුටක් සමිපේතියන්ද වෙලා ඔහන් දයි. පනි විඩිය ුත් වල තියනවා. ො එහෙමනම් අපි අමු කියල රජුරෝ යෝජනා කළා. දැන් ඔන්න එතැන සිට මේ නිමිජාතකයේ විස්තර වෙන්නේ දීව්‍ය ලෝකයේ තියෙන විපාක ගැන්න. මෙහෙම කියල මාතලී දෙව්ලොව දෙසට රටේ පැදෙව්වා. දෙව්ලොෝව කරායන රජජුරුවන්ට දොලොස්සදුන් මැණික්ම රංසායක් බඳු සියලු වලංකාරෙන් හරිමන්්ඩිත කල්පුරලක්ෂයක් පිරිවර කොටගත්. ය පකුණුවාදීින් යුතු බිරණී නම් දෙව්දුවගේ අහස්කුස පිහිටි විමානය දකිද ලැබන. ඒ දෙව්දුවද කුටාගාරය තුර හාන්සිපුටේ බොහෝ අපසරවන් පිරිවරව් ගෙන ඉන්නවා. සීමදුරු කවුලුව හැර එලිය බලනකොට දැක්කා කෞදු මාතලියෝය එරසක නිම රජ්ජුරෝ. ස්තූප පහක් ඇති ඒන කුළු ගෙවල් පහක් කියන එකයි. මේ විමානය පේනවා. යහනමැද මාලා පලදගත් මහනවත් ස්ත්‍රී කුද්ලකොඩා දිවිවරතිීන් දක්කොමිං ඉන්නවා පේනවා. කවධාන නිම රජුර හනවා මාතල රතාචාරයගේ. සාරතියේ මේකදැක් මට සතුරක් උපදනුවානේ. මාතදී දේවසාාරතය ඔබ විචාරන්නේ දෙව්ලෝට ප්‍රමණියම් ඉස්්ට්‍රියක් විමානකතව මෙසේ සතුටු වෙයිද. ඒ ස්ට්‍රීතොමෝ කෙබඳු හපතක් කලෙද. මේ විදිහේ සතුටක් යම්ි දි්‍යියංගනාවක් කලා නම්. ඒඒ මොනවිදිහ කටයුතු කරලාදේ උත්තරීතර ශක්තියට පත් වනේ කියන ඔන්න දැම් මෙතැන් සිට අපි කතා කරන්නේ පින්කංමල විපාක ගැනයි. දැන්මාතලි රතාචාරයක් කියනවා ජධීතහි සුතහා බෙරණී ජීවලෝකයේ ආමාය දාසී අහුබ්‍රාක්්මනස්ස සාපත්ත කාලං අතිටිින් විදිිත්හා මාතාච්ච පුත්හන් සකින්මා බිනන්දී. සං්‍ය සංවිභාගාච්ච සාවිමානස්මින් මෝදතීති මේ ම විශාල පිරිතක් පිරිවරාගන රම්මාලිගාවක වගේ දිවවිවාන ඉන්න මෙතුමිය මනුශ්සලෝකයේ බමනකුගේ කෙදරක වැඩ කරන දාසීකයි කුසේ උපන්න බිරාණී එයගෙන් නම. ඔබතු මහලත් ඇතිමං හිතන්න එෙකට ප්‍රසිද්ධයියයි ඒ හරියට ආගන්තක සත්කාර දැනගන දුරයින්දලා පුොතෙකුට මවක් සතුටින් සලකුම් කරන වගේ හැමෝටම සලකපු ආගන්තුක සත්කාර කල කෙනෙේ. සිල්වත් වූ පරිත්‍යාග වන නතු මේ විමානය සතුටින් ඉන්නවා. ඇගේ අතිීත පුවත හරි ලස්සන පුවතක් ඒ දිවිලෝකෙ තියෙන විද්ධ පංචතූරය නාදාදිය වරනාා කරලා භ හදි තරනවා ය කාශ්ී පබුදුහාරුවන්ගේ සමයක් බමුණ එක දාශයක්. ඒ බමුණ සලාකධාන අටක් මහසඟන්නට පිරින්න මණඩට පොඳදන්න අවුරද්ධකට කියමක නැත්තම් මාසකට හරි සලාකධාන කියනක පිිතුළ දන්නවනන්නේ පේරුවම් පේරුවට එන දානවල් දැන් ගෙදෙට හිල්ලා තමන්ගේ නෝනට කියනවා එක හාමුදුර නමකට විතරක් හමනුවක් පිතරව දන් කරල දානටත් පිළල කරඩයි කියලා කිව්වා එක භික්‍ෂුවකට කහවනවායිකට කහු වටයි පොඩිමුදල න යන්නේ ඒ බමුණ කියනවා දූර්තයන්ට බික්නේ බිරිඳට භික්ෂූ කියන්නේ හරි දූර්තයෝ. එනිසා මට දම් පිලේල කළ නැහැ කියයි කිවවාය මට බෑ භික්ෂන් වහන්සල්ලාට එහම දාන පිළිටකිලමක් කිව්වා ඕගේ දිය නියත් ප්‍රචික්ෂප කලා. ස්මි මට හැකි කියල මං කිව්වා කෞද දා බිරිඳට කිවවා බිරිඳ කැමතිවු නෙත් නෑ. තමන්ගේ දුවටකිවවා දුව කැමැතිවු නෙත් නෑ. අන්තිමට දාශී කිව්වා අනේ මට කරන්න පුළුවන්. එතැන් පටන හරයට මහන්ස වෙලා කැන්ද බාති කැවිල්ලි ඔක්කෝ මහිතන්නක අටනමකට දන් දෙෙන්න අපේ එක දරකට කී නමක්ෝ කීදනෙ කෝනද විිපාතියක්ක් ව යවමශය. ඒ ගතකට තුන්දර කිට මැති කට නි වි ග එතකොට ඒ අනිතක ගන්නේ තුදේ දවල්දානගන්න උදේට අට හතට විතර මක දෙකුලු නිදස්සෙන්පයි අපිට හැමදාම හීලි ත් හැමදාම නිවිච්චවැැජන. ඉතින් කැවිලි හැදිය පිලල් කළ තනියම සලාකය ලැබල දම් පිලිගන්නට භික්‍ෂ පැමණුනාම් හරීම ලස්සන්ට මල්වලින් ඔයාස්සගේ සරසල විසේ ශාසනයක ඉඳදුවල අරපිද හට දුරන්දර පැමිණිච් පුතෙකට කාලිකට පස දැක්ක අම්මතාත්ත අනේ පුතා රට ඉන්ද ලේනවා. අහවල් හවල්දේ කණ්ඩ කැමැති එන් සමක හදල තියන්න ඕන කියල හිතල හදනවා වගේ. ආදනෙන් මහ සංගරත්නයට අරධන්තික පූජා කලා. ඇගේ ඒ ශීලානු භාවයනුත් අතේ මොකක්ත් නැතත්. ැබච්චාවත්ාවෙන් ප්‍රජණන කගන තියාගන්තගුණේ දියුණු කරගත්ත නිසාත් මේ විමානයේ සැප විීදන අරජතුමන ඒ විශිෂ්ට සැපය බිරාණී දෙෙව්දුවට ලැබිත්‍ය නිසායක බිරාණි විමානය කෙලැත් කියනවා ඉතිං අපිට මීට වඩාද කාලේ ඔබ සමගරන් දෙෙන්න්නට ඉඩහතර සල්සන්න නැහැ. අලු තවෞරුද්දේ ඒත් සතතුරුව වනවා දීවලෝක පලවිනි දිවිලෝකෙනන තියන්න ලැබච්චයක නැතැන් අපි අපායිමනේ ඉතිං ඔන්න අතදව සේවා සේපත් කළ හැටියට අපේ සම්බුදු පිරිසට මේ දහම් රස විඳින්නට දායකත්වය දරුවේ ආරම්භේ ශීපත් කළ වගේ තෝරපිටියේ පල්ලේ වෙල අංකදාසින් දෙකනිවසය පදිංචි දිිෂ්ඨාතවුද දේපල් දම්මිකා සහ ජනිතයන දූ දරුවන් විසින් දායකත්වය දරලා එම පල්ලේවෙල ෝරපිටි පදිංචි ආතාව ආරච්චිගේ වික්‍රමපාලපියානන්ගේ අනුව එක් පෙන උපන්දිනය අදදිනට යෙදීම නිසා. නිදුක්තුරෝගේ සුවය ප්‍රාතරාකන්නවා අපිත් අපේ ආශිරවාද දෙකතක කරනවා අ සසිියක්ව සජ වඩන්ද්‍ර තාත්්‍යය ඔබට මේ පින ඒකාන්තෙන් ආශිරවාද දරාවක්ම වේවා කියා. සුජීවත්වසිටින දිිෂ්නා ආථාවද දීපාල් දම්මිකාත්සා ජනිතක් කියන්න දූදරුවන් සරත්වසන්ත බෑනාවරුන් පත්මා ලේලනිය ස ිරිියන් දක් ො ්‍රා කරමින් වසර විසිිතතුුණකට පැරමියගේ නන්දාවති රත්නායක අම්මටත් අරවිෙන්ද චසිරි සහෝ ුරාටත් පින් අන ොදන් කිරීමමගේම දේශකැන් වහන්සේ හැටියට මටත් සෙත් ප්‍රාර්ථනා කිරීම අපේ පින්න තුල්ලගේ සධහ අරමුණක් බවට පත් කරගන තිබෙනවා. ඒ සඳහද මම්මගේ පොන්්්‍යයාන ෝොධනාවයකතු කරනවා. ඒවගේ සමදායකත්යෙන් බලංගො ඇල්ලේ පොල්ල වඩුකන්දේ පදිංචියේඒ තරංගා දිිල්හන දියනේ සහ. Aඒ ඒ තරඳ ල් శන් පුතා එක්ව ඒ పుතු ෙන්ේ උතුන් පින්ංකම සිද්ධරන්නේ දෙදා ශිෂියකගේ ජනවාරි දෙවනි දිීන. അහට පත් ව ධයාවත දරන මෑන ිය ැතුළ සංසාරගත මියගේ සිර නනාට පින්గ න ෝ දන් කිරීම දේශ හන් හ ට ට දු ෝගේ රජී ීර් ීම. සුමනාවතී පුංචయ අම් මාට කරුණ සේන මාට. ോ പ ് ോගේ ව രത කිීමටත්. විදක සින මන රුවන් සා ാයක තර दिാ සහට ශරාത ්‍රതන රීමටත්. EIM. ැලබන් ട ाइൽ പ අයක යතන හා අයතන සමහ ළ നට ආශා ප්‍රාతන කිරීමත් දම්വසි ශ නාට සෙත් පතන්තත් නැതෙ ക മ് ්‍රා പ പ ്ර වා. ඒ සකළ ප්‍රාර්ථ ඒවු ඉං ිෂ්ට සිද්ධവේවා ඒකාන්තෙන් අබිනව ජීවිත ගමන, මේ වර්ශේදැන් ආරම්බුණු පළවෙෙන ඉරදින, ඔබට සභාශිරවාද කරනවා දාැක්කත දරු පෙන්න්න තුල්ලාාටක් හම් සൂපෙන්න්න තුල්ලාටක් හැම යහපත ක් සිද්ධහේවා සිල් අධරිෂ්ඨාන් പලවේවා, අතුරු අන්තරා නැත්് ോ වෙෙත්වා සතුරු පත්නැත්തോ വെත්වා ේර් හවිවේ සම්පതති ඇති වෙත්වා කියලාපී. ආදරෙන් මෛත්‍යයෙන් පාථරා කරනවා ඔබැහැමට සම්මා සම්බුදු සරණයි සම්මා සම්බුදු පිහිටයි. ආකහා සටටහාචබුම්මට්හා දේවානාගා මහිද්ධිකා පං්ඥන්තන් අනු මෝදිිත්වා චිරං රක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්කන්තු සම්මා සද්ධම්ම දේශනං චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකන්තී ඔබ හැමට සම්මා සම්බුදු සරණයි සම්මා සම්බුදු පිහිටයි. සාධහූ සාධූ සාධෝ. මෙने මුල මාු ශාසනාවනි මට පත්තුුණේ පోජනීිය வந்தන්දनीය ඇවල ෙමලෝක අපේන ය හම්දු්‍රන් වහන්සේ නි දුක් වෙත්වා නීෝකකි වෙත්වා දිර්ඝශ අපෙස්වාමන් හන්සර ලබේවා කිය ප්‍රාර්ථනා කරනවා. ුතුම් ධර්මාව බෝධය පිනිස්මේ කුසල් හේතුව වෛක්‍ය ්‍රාර්ථනා කරමින් අපි මෙත් නෙත් පාමලින් විරාමයක් ලබලින් පසුව ධර්මසාකච්ඡාවේදී තවත් ඔබට අපට බටිනා කාරනා ධර්මානු කූලවසාකච්ඡා කරනවා. ඇඳන්න නෙත් සමග මෙත් ෙත් පමල සමග හැමදිනනාට තෙල්වන් සරණයි.